අරගලයට අදට දින 50යි. අරගල අපේ රටට අලුත් නැහැ. ඉතිහාසයේ පුරා සිදු වූ බොහෝ අරගල ජයග්‍රහණසේම පරාජයන්ගෙන්ද සමන්විතයි. සමහර අරගල සදාකාලික සැමරුම් සහිතයි. ලෝක ඉතිහාසයේ තුලත් එහෙමම තමයි. දින 50ක් සපිරෙන අවස්ථාවේ මේ අරගලයේ බිහි වූයේ ඇයි කියලා නැවත මතක් කළ යුතුයි. එය නැවත තේරුම් ගත යුතුයි. මේ අරගලයේ මුඛ්‍ය පරමාර්ථය ගෝටාගෝහෝම් ලෙස පෙනුනද ඉන් ඇතුළට ගිය අභ්‍යන්තර යථාර්ථයක් එහි වූවා. ඒ තමයි නිදහසින් වසර 74ක් ගත වූ තැනත් දුප්පත් වූ බංකොලොත්තු රටක් ගැන කතා කිරීම. බංකොලොත් රටක් බිහි කළ දේශපාලනයට විවෘත ලෙස අභියෝග කිරීම. අපේ රටේ සමහරුන් තුළ වූ දේශපාලන වන්දනාවට ප්‍රසිද්ධියේ අභියෝග කිරීම. මීට පෙර දැක නැති ආගමික එකමුතුවක් බිහිවීම. මේ අරගලය තුළ දක්නට ලැබුණු ඉතා වැදගත් සාධනීය ලක්ෂණයි. ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ මේ තරුණ ජවය තුළ වූ සංයමයයි. 1971-89 තරුණ නැගිටීම් ලියවුණේ ආයුධ සහල්ලේ වලින්. නමුත් මේ විරෝධය තුළ ගීතය, සටන් පාඨ, නාට්‍ය, චිත්‍රපට සේම පොත් කියවන්නට තැනක් පවා බිහි වුණේ වෙනත්ම සංස්කෘතියක් තුළ අරගලය නව මාවතකට ගනිමිනුයි. හුදෙක්ම මේ අරගලය සමහරුන්ට දියාර වූ එකක් ලෙස පෙනුනද, බීච් පාටි ලෙස පෙනුනද, මේ නිහඬ සාමකාමී අරගලයට පහර දීමට මැරයින් යෙදවීම තුළම එය කෙතරම් ජයග්‍රාහී අරගලයක්ද යන්න සනාථ වෙනවා. ගිටාරය, බටනලාව, පින්සල, පෑන, පොත අතට ගත් තරුණයින්ට යකඩ පොළු වලින් ගහන්නට, මැරයන් එවන්නට රටේ දෙවැනි පුරවැසියට සිදුවී මතුලම මේ අරගලයේ ජයග්‍රහී වූ බව කිව යුතුයි. එසේම රටේ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න සිදුවීම, අගමැතිට ඉල්ලා අස්වන්නට සිදුවීම අර්ධ ජයග්‍රහණයි. මන්ද එකෙක් යන විට ඊට කරගහන්න 225 තුල ගර්හිත මජර දූෂිත දේශපාලනඥින් තාමත් සිටින නිසයි. තාමත් රාජපක්ෂලා විවිධ සෙල්ලම් දමමින්, වෙට්ටු දමමින් වික්‍රමසිංහලා සමග යලි ස්ථාවර වීමට වෙර දරන නිසයි. මේ අරගලයට අදත් හෙටත් ආදරය කරන කණ්ඩායම් කිහිපයක්ම සිටිනවා. ඒ ප්‍රධාන කණ්ඩායම වනුවේ සිංහ දජයේ අතින්ගත් මේ අභීත තරුණ පරපුරයි. ඔවුන් මෙහි ආවේ පක්ෂයක් රජ කරවන්නට හෝ ඔවුන්ට රජවන්නට නොවන බව තේරුම් ගත යුතුයි. ඒ බව තේරුම් ගත් වැඩිහිටි පරම්පරාවක් මේ සමග එක් වුණා. ජාති ආගම් ભેදයක් නැතිව එක්වන මහා සංඝ රත්නය, කතෝලික පූජකවරු, කන්‍යා සොහිරියන්, හින්දු සහ මුස්ලිම් ආගමික නායකින් මේ තරුණ අරගලය ශක්ති සම්පන්න කළා. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ගහනවා දැකලා ජනතාව කුපිත වුණා. දැන් බැලූ බැල්මට මේ අරගලයේ හුදකලා නැති බව තේරුම් ගන්න. මේ ගාලු මෝදර තරුණ අරගල කරුවන් නියෝජනය කළේ සහ කරන්නෙත් කළ යුත්තේත් මේ රටේ දූෂණයට, හොරා කෑමට, වංචාවට සේම විනාශකාරී දේශපාලන නඩයට එරෙහි සටන බව අමතක කරන්න එපා. සමහර විට බැලූ බැල්මට එදා වගේ දවල් කාලේ අද සෙනග අඩු ඇති. එහෙත් මේ රටේ අඳුරට එරෙහි ජනතාව ෆෝන් එකේ ටෝච් එක හෝ අරගෙන අවැසි වෙලාවට, අඳුරු වෙලාවට ඔබ සමග සිටගනීවි කියලා මතක් කරනවා. පාන් කාලට පරිප්පු දාලා වතුර බෝතලයක් අරගෙන ඔබේ සහයට හෙටත් මේ රටේ දූෂණයට, වංචාවට, හොරා කෑමට එරෙහි ජනතාව සිටගත යුතුයි කියලා අප මතක් කරනවා. අරගලයට පහර දුන් ම්ලේච්චින් හඳුනා ගැනීම, ඉහළම දේශපාලන අධිකාරියේ සිට ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක වීම දක්වාම මේ සටන නවතින්නේ නැතිව ඉදිරියට යා යුතුයි. ඒ හුදෙක්ම අරගලයක් වෙනුවෙන් නෙවෙයි, යුක්තිය සාධාරණයේ කියන මූලික අයිතිය සැමට සමානයි කියන මාතෘකාව හෝ විවෘතව කර
අරලියට ගෙන ඒම සඳහායි. අරලිය ගහ මන්දිරයෙන් පිටත් කළ මැරයෙන් නිසා මැයි නමවනදා මේ රට ලේවිලක් වුණා, ගිනි ගොඩක් වුණා. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙනවා. ක්‍රියාව තමයි මුල. ඒ නිසා මැයි නමවනදා ජීවිත 10ක් පමණ මේ රටට අහිමි වුණා. කෝටි ගානක දේපළ පිලිස්සි විනාශ වුණා. හරිනම් ඒ සියලු ක්‍රියාවලට මුල් වූ අරලිය ගහ කුමන්ත්‍රණය මෙහෙ වූ පිරිස ඒ ජාතික අපරාධයට වගකිව යුතුයි. ලෝකයේ ඉදිරියේ යකඩ පොළු අතින් ගත් ම්ලේච්චීන් සිටින රටක් ලෙස අප පෙන්වීමේ වගකීම රාජපක්ෂ ප්‍රමුඛයි කණ්ඩායම බාරගත යුතුයි. දේශබන්දු තෙන්නකෝන්සේම පොලිස්පතිත් රටට ඇත්තම කිව යුතු තැනට සටන් කළ යුතුයි. ගහන එක වළක්වන්න එපා කියලා අනදුන්න කෙනා නම කවුද කියලා රටට කියන්න. එවිට ගහන්න උපදෙස් දුන්න කෙනා නිකම්ම හෙලිද රව්වනවා. අරගලයට දින 50ක් පිරෙන මොහොතේ මතක් කළ යුතු වැදගත්ම කරුණ වනුයේ රබර් බෝල බලහත්කාරයෙන් වතුරේ ඔබාගෙන ඉන්න පුළුවන් කාලයක් තිබෙනවා. අතහැරිය ගමන් යලි මතු වෙනවා. රබර් බෝල වතුරේ ගිල්වන්න නම් හිල් කළ යුතුයි. එවිට වතුර පිරිලා පතුලට බහින්න පුළුවන්. අගමැති රනිල් එක රාජපක්ෂලා අදහදන්නේ අරගලයේ නැමැති රබර් බෝලේ හිල් කරලා වතුර පිරනකන් ඉඳලා පතුලේ ගිල්වන්න බව කිව යුතුයි. රට බංකොලොත් කළෙත් මේ අය ඒ විදිහටම තමයි. මේ අරගලයට පාර කපපු මේ රට සමාජ ආර්ථික දේශපාලන දුර්දාන්ත වටපිටාව සැබෑවටම වෙනස් කරනකන් අරගල රබර් බෝලය වතුර යට ඔබාගෙන ඉන්න පුළුවන් වේවි. රබර් බෝලය අතහැරුණ දවසට යලි අරගලය උච්චවන බව මේ දුර්දාන්ත දූෂිත ගර්හිත දේශපාලන නඩයම මතක තබා ගත යුතුයි. අරගලයට ආචාර කරමින් මේ සටහන නිමා කරනවා. එවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.